අයිබෝවන් දයබර ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනේ recording.lk YouTube නාලිකාව සමග මේ ආකාරයෙන් එකතු වුණ ඔබ සිරිදුනාම අපි තාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා කතා කරන්නට සූදානම් වන්නේ මේ ජ්‍යොතිෂය විෂය යටතේ වෘෂභ ලග්නය පිළිබඳව ලග්න හිමියන් පිළිබඳව යමක් සඳහන් කරන්නට බලාපොරොත්තු වන්නේ වෘෂභ ලග්නය ගැන කතා කිරීමේදී ස්ත්‍රී පුරුෂ හැටියට ඔබ දන්නවා ඇති ලග්නවල ප්‍රභේදනයක් තිබෙනවා වෙන් කිරීමක් තිබෙනවා ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෘෂභ ලග්නේ ස්ත්‍රී ලග්නයක් හැටියටයි සලකනු ලබන්නේ ක්‍රූර සෞම්‍ය අතින් බැලූ කල වෘෂභ ලග්නේ සෞම්‍ය ලග්නයක් හැටියට සලකනු ලබනවා ඒ වගේම චරතිර උභය කියන වර්ගීකරණය තුල වෘෂභ ලග්නේ තිර රාශියක් හැටියටයි සඳහන් වන්නේ ඒ වගේම භූත ස්වභාවය අනුව පඨවි පඨවි ගුණයෙන් යුක්ත රාශියක් හැටියටයි වෘෂභ රාශිය හඳුන්වන්නේ මම මෙතෙන්දී යමක් කියන්නම් මේ ස්ත්‍රී පුරුෂ කාරණාව පිළිබඳව සඳහන් කරපු නිසා යම් හේකින් ඔබ මේක පොඩ්ඩක් අත්හදා බලන්නකෝ මේ රාශීන් මේ රාශි 12 ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් කිරීමක් තියෙනවනේ මේක යම් ප්‍රායෝගික සත්‍යතාවයක් තියෙනවද කියලා දැන් මම සඳහන් කළා වෘෂභ කියන්නේ ස්ත්‍රී රාශියක් කියලා සඳහන් කළා හොඳයි බලන්නකෝ නවාංශික බාලක එච්චර අමාරු නැහැ නේ කේන්දරය අතර ගත්තාම නේද ඔබේ ලග්නේ වෘෂභ වෙලා ඔබ පිරිමි කෙනෙක් කියලා හිතන්නකෝ ඔබේ ලග්නේ වෘෂභ කියලා හිතන්නකෝ නවාංශකෙත් වෘෂභ කියලා හිතන්නකෝ හැබැයි ඉතින් නවාංශකේ ගැන කතා කරීමේදී යමක් කියන්න ඕනේ අපේ අතීත ජ්‍යොතිෂවේදී මහත්තුරුන් වර්තමානයේත් ඇතැම් අය නවාංශකයෙන් ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගන්න නවාංශකේ වෙනස් කරන කාර්යයක නිරත වෙනවා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් අනේ අපේ අදටත් ඉන්න අපට වඩා බොහෝ ප්‍රවීණ ආදරණීය ගෞරවණීය ජ්‍යොතිෂවේදී මහත්තුරුන්ගෙන් අපට වඩා වයසින් අඩු බොහෝ උගත් ජ්‍යොතිර්වේදී මහත්තුරුන්ගෙන් ඇතුළු සියලු දෙනාගෙන්ම මේක තවත් අය කියන කාරණාවක් මමත් කියනවා මේක මොහොත අවස්ථාවක් කරගන්නවා කරුණා කරලා ඇත්ත නවාංශකය අපි ඉදිරිපත් කරමු නවාංශකේ බලලා ස්ත්‍රී පුරුෂ භාවයේ තීරුම් ගන්න පහසු වන්නට හෝ මේ නවාංශකේ මාරු කරන කාරණාව අප නතර කරමු කියලා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් අපේ සියලුම ජ්‍යොතිර්වේදීන් ඉල්ලනවා මේ පිළිබඳව මීට කලිනුත් ඇතැම් අය කතා කරලා තිබෙනවා මාත් කියනවා ඒ නිසා නවාංශකේ මාරු නොකර ඉඳිමු අපි කාටත් දැන කියා ගන්නට මොකද ස්ත්‍රී පුරුෂ කියලා නවාංශක බෙදන්නට පුළුවන් නමුත් ස්ත්‍රී නවාංශකයක පුරුෂයෙක් හෝ පුරුෂ නවාංශකයේ ස්ත්‍රියක් හෝ උපදිනට පුළුවන් බව පරීක්ෂණවලුත් ඔප්පු වෙලා තිබෙනවා අපිට මේක ප්‍රායෝගිකව පේන දෙයක් ඒ නිසා හොඳයි වෘෂභ ලග්නයේ වෙලා කෙනෙක්ගේ ලග්නේ වෘෂභ වෙලා නවාංශකයාත් වෘෂභ වුණොත් බලන්න ඔබ පිරිමි කෙනෙක් භෞතික වශයෙන් ශාරීරික වශයෙන් ඔබ ස්ත්‍රියක් නොවේ ඔබ පුරුෂයෙක් තමයි ශාරීරික අංග හැටියට නමුත් ඔබේ ගති ලක්ෂණවල යම් ආකාරයක ස්ත්‍රී සේයවන් පේනවාද කියලා වරදවා තේරුම් ගන්න එපා. පිරිමියෙක් වෘෂභ ලග්න පිරිමියෙක් නවාංශකෙත් වෘෂභ වුණොත් මොකද මේක මේ සෞම්‍ය රාශියක් ස්ත්‍රී රාශියක් නිසා ඔබ තුල ස්ත්‍රියක තුල තිබෙනා වූ යම් යම් ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කාරුණික බව, සෞම්‍ය බව, මට සිලුට ස්වභාවයන් මතුවන්න පුළුවන්. ඇතැම් වෙලාවට අපි දකිනවා සමහර පුද්ගලෝ ඉන්නවා බොහොම හැඩි දැඩි. ගත බැලුවම හැඩි දැඩි කතා කරලා බලනකොට බොහොම සෞම්‍ය විදිහට කතා කරන්නේ. ඔබේ හැසිරීම රටාව ක්‍රියාකලාපයිනුත් එහෙමයි. ඉතින් මේක හොඳ සාක්ෂියක් පොඩ්ඩක් අඳුර ගන්න. ඔබේ ලග්නේ වෘෂභ නම් ඔබ පිරිමියෙක් නම් නවාංශකේ වෘෂභ නම් ඔබේ භෞතික ස්වභාවයෙන් මෙන්නවත් නැවතත් පම කියනවා ශරීරාංග නොවේ. ඔබේ ගති ලක්ෂණ වල පොඩ්ඩක් මේ ස්ත්‍රී ගති ලක්ෂණ මතුවන්නට පුළුවන් නේද කියලා හොඳ දෙයක් මේක. ස්ත්‍රියක් වෘෂභ වෙලා නවාංශක වෘෂභ වුණොත් කොහොමත් ස්ත්‍රී ගති ලක්ෂණ තියෙනවනේ. එතකොට හරි. ඔබ පිරිමියෙක් වෙලා ලග්නේ වෘෂභ වෙලා නවාංශකේ වෘෂභ වුණොත් බලන්න මේ විදිහේ ගති ලක්ෂණ ඔබේ තියෙනවද කියලා. හොඳයි. වෘෂභ ලග්න හිමියන් පිළිබඳව තොරතුරු ටිකක් කියන්නටයි මේ සූදානම් වන්නේ සාමාන්‍යයෙන් සඳහන් වෙනවා වෘෂභ ලග්න හිමියන් මහත් වූ තොල් කම්මුල් නාසය සහ නරලක් තියන අය කියලා ඉතින් හැම කෙනෙක්ම මෙහෙමම වෙන්න ඕනේ නැහැ මේ සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම දීමට කැමති බොහෝ වියදම් කරන බවත් සඳහන් වෙනවා. ඒ වගේම ටිකක් වැඩියෙන් ඔබට ගැහණු දරුවන් සිටින්නට පුළුවන් පුත්‍රයන් අඩු වෙන්නට පුළුවන් කියලත් මෙහෙම මේ අතීත පැරණි ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඔබ මේක ප්‍රායෝගිකව අත්හදා බලන්න කොහොමද කියලා. ඒ වගේම තරමක් ඔබේ ධර්මකාමී බව අඩු වෙන්නට පුළුවන් බවත් සඳහන් වෙනවා. ඒ කියන්නේ හැම වෘෂභ ලග්න හිමියෙක්ම නරකයි කියන එක නෙමෙයි ධර්මයෙන් පොඩ්ඩක් ඈත් වෙච්ච ගති ලක්ෂණ මතු වෙන්නත් පුළුවන් බවත් සඳහන් වෙනවා. ඒ වගේම භාර්යාවන් කෙරෙහි හොඳින් බැඳුණු ඇලුණු කෙනෙක් වෙන්නට පුළුවන් බව, ඒ වගේම අවියායුධ වලින් යම් ආකාරයක පීඩා ලැබීමේ ඉඩකඩක් තිබෙන බවත් පොද්වේ වෘෂභ ලග්න හිමියන් පිළිබඳව සඳහන් වෙනවා. ඔබත් මේ පිළිබඳව පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම පහසුවෙන් සෑදෙන්න පුළුවන් රෝග පිළිබඳව කතා කිරීමේදී
උගුරේ බෙල්ලේ සෑදෙන රෝග තුවාල ආදිය හැදෙන්නට ඉඩකඩ තියෙන බව ජ්‍යෝතිෂ්‍ය ස්වාධ්‍යානයේ නොහොත් දක්ෂස්ත්‍ර ගුරුවරයා ග්‍රන්ථයේ සඳහන් වෙනවා. මේ පිළිබඳව ඔබට සිතා බලන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ආයුධ වලින් උඩ මේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා කරන අනුමාන මේ විදිහටම වෙනවා හෝ වෙන්න ඕනේ කියලා නෑ. ආයුධ වලින් ජීවිත හානි සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම විඩාවෙන් ඒ වගේම ජලයෙන් ජීවිත හානි වෙන්නට පුළුවන් කියන බව, ඒ වගේම ඔය ඍදු සතුන්ගේ හානි වීමෙන් මේවා ඉතින් අතීතයේදී අද වර්තමානයේ උනත් ඇතැම්ලාට අපිට අහන්න ලැබෙනවා අතුන්ගේ පීඩා විඳලා ජීවිත හානි වන අය. ඒ නිසා මුර්ග සතුන්ගෙන් පීඩා වෙන්නට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ඔබට ජීවිත හානි වෙන්නට පුළුවන් බව අනුමාන කිරීමෙන් සඳහන් වෙනවා. මීළඟට අපි වෘෂභ ලග්න හිමියන් පිළිබඳව මෙන්න මෙහෙම කාරණයක් කියනට සඳහන් වන්නේ. ඔබට නවාංශකේ හොයාගන්න එච්චර අමාරු නෑනේ දායබර ප්‍රේක්ෂක හිතවතුනි හිතවතීනි. හොඳයි, ඔබේ ලග්නේ වෘෂභ වෙලා යම් විදියකින් ඔබ උපන්නේ පළමු දීර්ඝාණයේ නම් ඒ කියන්නේ ඔබේ ලග්නේ වෘෂභ වෙලා නවාංශකය මකර කුම්භ මීන තුනෙන් එකක් වුණෝතින් මෙන්න මේ වගේ දෙයක් ඔබේ ස්වභාවයේ මෙන්න මේ වගේ වන්නට පුළුවන් බව සඳහන් වෙනවා. මුදල් ලැබීමේ හැකියාව තිබෙන බව සඳහන් වෙනවා. නමුත් මුදල් ළඟ තබා ගැනීමට ටිකක් අපහසුයි කියලා මේ වගේ චරිත අපි දැකලා තිනෝනේ. බලන්න ඔබත් මෙහෙමද කියලා. මේ ලග්නේ වෘෂභ වෙලා නවාංශකය මකර කුම්භ මීන තුනෙන් එකක් වුණොත් මෙන්න මෙහෙම විය හැකියි කියලා. ජීවිතයේ මුල් භාගයේදී සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් ජීවිතය වාසනාවන්ත කරගත හැකියි කියලා මෙන්න සැලකිලිමත් වෙන්න ඔබට කාරණයක්. මුදල් කටයුතු වලදී පිරිමසා කටයුතු කිරීම අතින් ඔබ ටිකක් දුර්වල බව සඳහන් වෙනවා. ඔබේ දරුවන් වෙනුවෙන් ටිකක් අමාරුවෙන් තමයි ඔබට යමක් ඉතිරි කරන්නට වෙන්නේ. එහෙම හරි කරන එක වටිනව නේද? ණය වීමෙන් දේපළ වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ණය වෙන්නට එච්චර පෙළඹෙන එක හොඳ නැහැ. ඒ වගේම ඔය නඩු හබ වලින් කලහ කෝලහාල වලින් ඔබට පාඩු සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා මේවයින් පැටලෙන්නේ නැතුව ඉන්නට උත්සාහ කරනවා නම් සාමයෙන් නේද හැම කෙනෙක්ම හොඳයිනේ. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔබේ ජීවිතයේ විශේෂ කාල සමයන් හැටියට මෙන්න මේ කාල පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්නකෝ. වයස අවුරුදු 21 23 31 42 51 65 68 වගේ වර්ෂ ඔබේ ජීවිතයේ විශේෂ වර්ෂ වෙන්නට පුළුවන්. ඔබ මේ දක්වා සැහැණ කාලයක් ගත කරලා තියෙනවා නම් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න මේ කාල සමයේදී ඔබට මොන මොන දේවල් විශේෂ දේවල් වුණාද කියලා. ඊළඟට ඔබේ ලග්නේ වෘෂභ වෙලා ඔබේ නවාංශකය යම් විදියකින් කලින් සඳහන් කරේ මකර කුම්භ මීන වුණොත් නේ, මේ මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් වුණොත් ඔබේ ලග්නේ වෘෂභ නවාංශකයේ මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් වුණොතින් ඒ කියන්නේ ඔබ දෙවනි දීර්ඝාණයෙන් ඉපදලා තියෙන්නේ. මෙන්න මෙහෙම වුණොත් එහෙම හැබැයි පිරිමසා කටයුතු කරන කෙනෙක් බව සඳහන් වෙනවා. ණය ගන්න අකමැතිලු. වෘෂභ ලග්නේ අහවල් කියන්නේ මේෂ වෘෂභ මිතුන නවාංශක තුනෙන් එකක් නම් ඔබ ණය ගන්න අකමැති අර පිරිමැස්මෙන් කටයුතු කරන කෙනෙක් බවත් සඳහන් වෙනවා. ඒ වගේම ධර්මකය ලෝභ ස්වභාවයක් ඔබෙන් මතුවන්නට පුළුවන් බවත් මුදල් උපයා ගැනීමේ වැදගත් අවස්ථාවන් නැති වෙලා යන්න පුළුවන්. ඔබ වැඩිපුර කල්පනා කිරීම නිසාවෙන් මෙවැනි දේවල් සම්බන්ධයෙන් වැඩිපුර කල්පනා කිරීම හේතු කොටගෙන, කියන්නේ මේ දේ කරමුද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්න නිසා තමලාට ඔබට තිබෙන අවස්ථාවන් ඔබ මගහර ගන්නටත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හොඳේ, ඊළඟට හැබැයි ධනවන්තයෙක් වන්නට ඔබට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබ පිළිබඳව සතුටු වන්නට පුළුවන්. ඔබේ ලග්නේ වෘෂභ වෙලා නවාංශකය මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් වුණොත් ඔන්න ධනෙ උපයීමට ඔබට වාසනාව තියෙන කෙනෙක්. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ හැකියාවනුත් තිබෙන බව සඳහන් වෙනවා. ඔබේ ජීවිතයේ වැදගත් වන කාල සමයන් හැටියට වයස අවුරුදු 17 21 24 33 ඒ වගේම 50 සහ 55
යන වර්ෂය ඔබේ ජීවිතයේ වැදගත් වර්ෂ බව සඳහන් වෙනවා. හොයලා බලන්න හිතලා බලන්න මේ වර්ෂවල ඔබට යම් කිසි ආකාරයක විශේෂ සිදුවීම් වුණාද කියලා. ලග්නයේ වෘෂභ වෙලා නවාංශකය මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් වුණොත් තමයි ඔන්න ඔය හෝඩුවාවන්. හොඳ ලග්නයේ වෘෂභ වුණා. නවාංශකේ කටක සිංහ කන්‍යා තුනෙන් එකක් වුණා. ලග්නයේ වෘෂභ වෙලා නවාංශකේ කටක සිංහ කන්‍යා තුනෙන් එකක් වුණා නම් මෙන්න ඔබ පිළිබඳව මෙන්න මෙවැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. මුදල් නිසා යම් යම් අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වන්නටත් පුළුවන්. මුදල් නිසා අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වන්නටත් පුළුවන්. ජීවිතේ පසු කාලයේදී ඔබේ ආර්ථික ශක්තිය හීන වෙලා යම් ආකාරයෙන් දිනුදු තත්ත්වයන්ට පත්වන්නට පුළුවන්. බය වෙන්න එපා. මෙහෙම කියව පළියට ග්‍රහය කී දෙනෙක් ඉන්නවද, කොයි ග්‍රහ ඵලයක් ඔබට තියෙනවද, ඔබේ පුද්ගල කේන්ද්‍රයේ පරීක්ෂා කිරීමේදී මේ පොදු තත්ත්වයක් හොඳේ. ඒ නිසා මුදල් නිසා අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන් කියලා දැනගත්තම ඔබ එසේ නොවි ඉන්නට වග බලා ගන්න ඕන නේද? ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. මොකද මේ තීරුමක් නැතුව මුදල් විය පැහැදම් කරන ස්වභාවයක් ඔබ තුලින් මතුවන්නට පුළුවන්. ඒ නිසා ඔබ අන් අය කෙරේ වෙනුවෙන් වුණත් ඉතා පරිස්සමෙන් මුදල් වැය කළ යුතු කෙනෙක් වෙනවා. මේ පිළිබඳව හිතාමතා කටයුතු කළොත් ඔබට මෙයින් ආරක්ෂා වන්නට පුළුවන්. මේ වෘෂභ ලග්නයේ වෙලා ඔබේ නවාංශකේ කටක සිංහ කන්‍යා තුනෙන් එකක් වුණොත් තමයි මෙවැනි ස්වභාවයන් මතුවන්නේ. ඔබේ ජීවිතයේ වැදගත් වන වර්ෂ සමයන් පිළිබඳව සඳහන් කරන්නට කැමැති. හොඳේ. අවුරුදු 18, 22, 26, 31, 35, 42, 51, 57 වගේ වර්ෂ ඔබේ ජීවිතයේ විශේෂ කාල සමයන් බවට පත්වන්නට පුළුවන්. දැන් මෙන්න මම ඔබට කියන්නට සූදානම් වනවා, ඔබේ ලග්නයේ වෘෂභ වෙලා යම් ආකාරයකින් ඔබේ නවාංශකය මකර කුම්භ මීන වුණොත් ගුරු කියන ග්‍රහයා ඔබගේ 22 දීර්ඝානාධිපති ග්‍රහයා වෙනවා. කොහොමද මේ 22 දීර්ඝානාධිපති කියන්නේ? ඔබ මෙහෙම හිතන්නකෝ, ඔබට තරමක් අශුභ ප්‍රතිඵල දෙන, ඔබට යම් යම් අනතුරු අරියාදු බාධක ජීවිතයට කරන්න පුළුවන් ග්‍රහයා ගහරෙක් තමයි 22 දීර්ඝානාධිපති. මාර්ග ග්‍රහය හැටියටත් හඳුන්වනවා. එහෙම කුව පරිගිත බය වෙන්න එපා. නමුත් ඔබේ ලග්නයේ වෘෂභ වෙලා ඔබේ නවාංශකය මකර කුම්භ මීන තුනෙන් එකක් වුණොත් ගුරුගේ දශා කාලයේ අතුරු දශා කාලවලදී ඔබ පරිස්සම් වෙන්න. මොකද ගුරු ග්‍රහයා ඔබට කරදර ඇති කරන්නට පුළුවන් ග්‍රහයක් නිසා. ඉතින් ඒක මූලික ස්වභාවයක්. හොඳයි, ඔබේ ලග්නයේ වෘෂභ වෙලා නවාංශකය මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් එහෙම වුණොත් ඔබේ 22 දීර්ඝානාධිපති වෙන්නේ කුජ ග්‍රහයා. ඔන්න ඔබේ ලග්නයේ වෘෂභ වුණා මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් නම් නවාංශකේ කුජ ග්‍රහයාගේ දශා අතුරු දශා කාලේ පරිස්සම් වෙන්න ඔබට අනතුරු සිද්ධ වෙන්නට පුළුවන්. පාඩු ධන හානි වෙන්නට පුළුවන්. මේ පිළිබඳව දැන කියාගත්තම පරිස්සම් වෙන්න පුළුවන්නේ. ඒ නිසයි ඔබට කියන්නේ අනවශ්‍ය බයක් ඇති කරන්නට නොවේ. ලග්නයේ වෘෂභ වුණා නවාංශකේ මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් වුණා නම් 22 දීර්ඝානාධිපති කියන ඔබට තරමක් අශුභ ගෙන දෙන ග්‍රහයා කුජ ග්‍රහයා බව මතක තියාගන්න. ලග්නයේ වෘෂභ වෙලා නවාංශකය කටක සිංහ කන්‍යා තුනෙන් එකක් වුණොත් අනිවාර්යෙන්ම මම මේ සඳහන් කරපු නවාංශක වලින් එකක් තමයි ඔබේ නවාංශකය. ලග්නයේ වෘෂභ වුණා නවාංශකයේ කටක සිංහ කන්‍යා තුනෙන් එකක් වුණොත් ඔබේ 22 දීර්ඝානාධිපති කියන්නේ ඔබට අනතුරු විපත් ඇති කරන්නට පුළුවන් ග්‍රහයා හැටියට රවි ග්‍රහයා හඳුන්වනවා. රවි ග්‍රහයා කේන්දරේ කොහෙද ඉන්නේ කියලා බලන්න පුළුවන්නේ. ඒ වගේම ඔබේ නවාංශකයේ මොකද්ද කියලා හොයාගන්නත් අමාරු නෑනේ. නවාංශකයේ කටක සිංහ කන්‍යා තුනෙන් එකක් වෙලා ලග්නයේ වෘෂභ වුණොත් රවි කියන ග්‍රහයා ඔබේ 22 දීර්ඝානාධිපති නිසා මේ ග්‍රහයාගේ මහදශා කාලය අවුරුදු 6ක් තියෙනවා, අතුරු දශා කාලයන් තියෙනවා. මේ කාලෙදී පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න මේ පිළිබඳව. එතකොට ඔබට පුළුවන් ඒ අනතුරු විපත් වලින් වළකින්නට. ධර්මානුකූල ජීවත් වීම අපි හැම කෙනෙක්ම ඉතාම විශේෂයි. ඒ නිසා එහෙම ජීවත් වෙන්න ඕනේ. පව නොකර පුළුවන් තරම් පින්කම් කරන්න ඕනේ නේද? යහපත් ධර්මානුකූල ජීවත් වෙන්න ඕනේ. ඒ එතකොටත් මේ අපල ගොඩක් වෙලාවට මගහැර ගන්නට පුළුවන්. මේ පිළිබඳව තව තවත් විවිධ තොරතුරු කරුණු කාරණා තියෙනවා. අපි ඉදිරියේදී සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට වාසනාව ගෙනදීම සඳහා කරන්න ඕනේ විවිධ ක්‍රමවේදයන් පලදන්න ඕන බැවින් මේ පිළිබඳව අපි පසුවට දිනයක කතා කරමුකෝ. හොඳයි, වෘෂභ ලග්න හිමියනි, ඔබේ ලග්නාධිපති සිකුරු
සෞන්දර්යයට කලාවට ආදරයට ප්‍රේමයට ගෙවල් දුරවල් යාන වාහනවලට අධිපති ග්‍රහයත් තමයි ඔබේ සිකුරු ග්‍රහය. ඒ පිළිබඳව අපි ලොකුවට කතා කරේ නැහැ. ඒ පිළිබඳව දිනක කතා කරමු. සිකුරු ග්‍රහය ඔබට කොයි කොයි විදිහට කොයි කොයි ස්ථානවල ඉන්නවා නම් ඵල ප්‍රයෝජන ලැබෙනවද කියලා නේද? දවසක ඒ වගේ දේවලුත් කතා කරමු. ඔබේ චරිත ලක්ෂණ, ගති ලක්ෂණ ඔබට හානි කරන්න පුළුවන් ග්‍රහයන් පිළිබඳව තමයි ඒ අනතුරු ඇඟවීම වගේම ඔබට ප්‍රයෝජනවත් වෙන කරුණු ඉදිරිපත් කරේ. එසේනම් වෘෂභ ලග්න හිමිනි ඔබ පිළිබඳව අපි කොටස් වලට කඩලා ලවාංශ කණුව යම් යම් තොරතුරු ටිකක් ඉදිරිපත් කරා. ඔබේ ජීවිතයේ විශේෂ වර්ෂ කාල සමයන් පිළිබඳව සඳහන් කළා. මේවත් ඔබේ ජීවිතයත් එක්ක සතඳලා බලන්න ප්‍රයෝජනයට ගන්න. එසේනම් recording.lk අපේ YouTube නාලිකාව සමග එකතු වූ ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ජීවිතයක් උරුම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.